අපි දැන් කතා කරමු tan cos තරේ ගැන අපි කලින් කතා කරා sin cos තරේ cos cos තරේ දෙන්නම එකම හැඩය වෙනස ගැනත් අපි කිව්වා සමානකම් ගැනත් කිව්වා දැන් බලන්න tan cos තරේ නම් sin cos කියන cos තර දෙකටම වඩා ගොඩාක් වෙනස් cos තරය පාත්පස්ම වෙනස් වෙන cos තරය tan cos තරේ හැ tan cos තරයත් periodic function එකක් හැබැයි अभी functions part में आते कहता करना continuous function discontinuous function के नहीं क्या ले function ने का दिग्गता माँ इक्कमा function ने के दिग्गता में याना मगर अत्ता function ने के आने कैडी कैडी दिखे ला ये तो बोलना में tan function ने का आई थी वैने tan शिते आई थी वैने discontinuous periodic function का ने periodic function ने का वहाँ पर सांगला भी इस तरह के ना खालीं कोण से भी periodic function ने का क्या मुवाद दिखे ला functions अबे functions पार्ट में कि एक ओवर लंडर संपूर्ण विस्तार या कहते हो जरा करने बोला periodic function लगा क्या करने एकम काल अंतर है कटा एकम काल अंतर है ना पास से एकम दे ना वो तो repeat करो period दे कर पास से एकम दे repeat कर लिया है बे में एक sine cos प्रस्तार वाके continuous से ने ना एक ही अन्य अभी तो बे ना बिंदु एक गत बिंदु असल कोर बिंदु इंदम टैन ना गया टीटा कोण है समग्र वैद्यवी गील वैद्यवी या ना टीटा कोण है अंश का अनुवर्त ऐने पड़ता टैन ना गया तो बहुत विला देंगे टैन ना गया अनंत देर का कोण गील ना दिया एक यार ना अपने हरियर में क्या नंबर टीटा कोण है अनुवर्त ऐने पड़ता टैन टीटा में चलाएगे अभी साइन डालना साइन कोण है परिमागी एम ने अंश का अनुवाद करना अंश का अनुवाद करना बोला साइन अनुवाद එකයි cos cos වල සැලකුවොත් cos වල මොකද උනේ අංශ ගණනක් කරනකොට cos එකේ බිංදුව දක්වා tan වල ඒ වගේ අපිට අංශක 90ක් වෙනකොට tan අගය මෙච්චරයි කියලා කියන්න බෑ අපිට කියන්න පුළුවන් tan කෝණය අංශක 90ට යනකොට කෝණය අංශක 90ට යනකොට ඒ කෝණයේ tan නලිය අනන්තය දක්වා යනවා කියලා විතරයි කෝණය අංශක 90ට යනකොට ඒ කෝණයේ tan නගේ අංශක सॉरी एक और टैन ना गया अनंत है जब कोई ना गिरा इतना अभी आसान वाशिंग सरल का ना टैन अनु अनंत है गिरा है भाई एक निवेदन दिमा आदेश की रीमत ने में अभी गा गाने तो सुलु की रीम वाले दिपाली चिकन ने टैन अनु अनंत है गिरा ये तो बोलता है मंगी हुआ मैं का पीरियोडिक फंक्शन ने का पीरियोडिक फंक्शन ने का क्या मैं අංශක ඍණ 90 වෙන් ඉඳන් ධන 90 වට තියෙන කොටසම ධන 90 වෙන් ඉඳන් අංශක 180ක් එහා පැත්තට ගිහිල්ලා ආයේ ඒ කොටසම රිපීට් වෙවි යනවා 90යි මෙතන 180යි මෙතන 270 මේ විදිහට දිගටම අංශක 180 වෙන් 180ට එකම ප්‍රස්ථාරයේ රිපීට් වෙවි යනවා එකම දේ දිගටම පීරියඩ් වලින් රිපීට් වෙන හින්දා අපි එක කොටසක් සලකලා ඒ ලක්ෂණ මේක තියෙන විශේෂ ලක්ෂණ ටික කියනවා මම එක ලක්ෂණයක් ගැන කතා කරා tan කෝණය 90 දක්වා යනකොට tan අගය කෝණය 90 දක්වා යනකොට tan අගය අනන්තය දක්වා යනවා tan ප්‍රස්ථාරයේ තියෙන විශේෂ ලක්ෂණය වෙන්නේ අත්‍තරම sin sin cos ප්‍රස්ථාර වගේ ලොකු දෙයක් කියන්න නැහැ tan ප්‍රස්ථාරය අපි දැනගන්න ඕන මෙන්න මේ හැඩය ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕන. tan ප්‍රස්ථාරයේ හැඩය අංශක 180න් 180ට රිපීට් වෙන පීරියොඩික් ෆන්ක්ෂන් එකක් තමයි මේ tan ෆන්ක්ෂන් එක කියන්නේ. ඒ වගේම discontinuous ෆන්ක්ෂන් එකක්. continuous වෙන්නේ නැහැ. ඍණානන්තයේ ඉඳන් ධනානන්තය දක්වාම ඍණානන්තයේ ඉඳන් ධනානන්තය දක්වාම කෝණවල tan අගේ විචලනය වෙනවා. අපි ඔයාලට මතක ඇති sin cos ප්‍රස්ථාර දෙකේම අගයන් විචලනය උනේ ඍණ එකේ ඉඳන් ධන එක දක්වා ඍණ එකේ ඉඳන් ධන එක දක්වා වමන හැබැයි මෙතනදී ඍණ අනන්තයේ ඉඳන් ධන අනන්තය දක්වාම අදාළ කෝණවල tan අගයන් විචලනය වෙනවා හරි අපි දැනගෙන ඉන්න ඕන තව දෙයක් තියෙනවා මේ කෝණ ගණිද්දී මේ කෝණවල අගයන් ගණිද්දී අපි අංශක වගේම තව එකකයක් පාවිච්චි කරනවා රේඩියන්ස් කියලා. ඒ කියන්නේ අංශක 180ක් සමාන වෙනවා අංශක 180ක් සමාන වෙනවා රේඩියන්
5 කියන වැලියු එක. අංශක 180 සමාන වෙනවා රේඩියන් 5 කියන වැලියු එක. ත්‍රිකෝණමිතික ගොඩක් මේ ත්‍රිකෝණමිතික සම්බන්ධතාවගේ සම්බන්ධ ගැටලු අපි විසඳද්දී අපි ගොඩාක් දුරට පාවිච්චි කරන්නේ මේ අංශ වලටත් වඩා මෙන්න මේ රේඩියන් කියන එකද. අංශක වලින් ගණන් හදුවත් රේඩියන් වලින් ගණන් හදුවත් කිසිම වෙනසක් නැහැ. හැබැයි අපි අපේ පහසුව සඳහා රේඩියන් කියන ඒකකේ තමයි ගණන් හදද්දී පාවිච්චි කරන්නේ. අපි ඊළඟට බලමු මේ අපි කතා කරපු sin cos tan අගයන් විචලනය වෙන්නේ කොහොමද කියලා. ඇත්තට මේ අගයන්ගේ විශාලත්වය නෙමෙයි අගයන්ගේ sin එක. ඒ කියන්නේ ධනද ඍණද කියලා හරියටම බලගන්න කොහොමද කියලා. ඔගලන්ට ප්‍රස්තාරවල හැඩයන් මතක ඇති අපි මේ ප්‍රස්තාරවල හැඩයන් ඇඳ කලින් මම මෙතන කටුවට අඳින්නම් දැන් බලන්න අපි මේ ලක්ෂණ කියනකොට කිව්වා 180 180 වල මේක එකම පාට් එක මාරුලි යනවා කියන ඒ කියන්නේ අපි මේ රම්ම බෙදා ගන්නවා මුලින්ම කියනකොට මේ මේ අපි අතර තියෙන්නේ වෘත්තය කොටස් හතරකට බෙදලා මේ එකේ එක කොටසට කියනවා වෘත්ත පාදයක් කියලා. එතකොට මේක වෘත්ත පාදයක් එහෙම නැත්නම් ක්වාඩ්‍රන්ට් එකක් කියලා. එතකොට මේක පළවෙනි වෘත්ත පාදය. එහෙම නැත්නම් ෆස්ට් ක්වාඩ්‍රන්ට් එක. මේක දෙවන වෘත්ත පාදය. එහෙම නැත්නම් සෙකන්ඩ් ක්වාඩ්‍රන්ට් එක. මේක තර්ඩ් ක්වාඩ්‍රන්ට් එක. මේක ෆෝත් ක්වාඩ්‍රන්ට් එක. එතකොට අපි ප්‍රස්තාර අපි අඳපු ප්‍රස්තාර තුන ගැන දැන් ඔළුවට දාගන්න ඕන. ප්‍රස්තාර තුන මෙතනට ඕන නේද? ප්‍රස්තාර තුනේ විචලනය අනුව තමයි අපි මේ සයින් එක සයින් කරන්නේ. එහෙම නැත්නම් සයින් මේ අගයන්ගේ විශාලත්වවල දාන විශාලත්ව ධනද ඍණද කියලා බලන්න. ෆස්ට් ක්වාඩ්‍රන්ට් එක. ෆස්ට් ක්වාඩ්‍රන්ට් එක යන්නේ අපි මුලින්ම දන්නවා වෘත්තයක කෝණය අංශක 360යි කියලා. ඒකට 360 කට බෙදුවම ෆස්ට් ක්වාඩ්‍රන්ට් එකයි දෙන්නේ පළවෙනි අංශක 90. බලන්න සයින් ප්‍රස්ථාරය ගත්තොත් පළවෙනි අංශක 90. පළවෙනි අංශක 90 දි මොකද වෙන්නේ? ලකුණ. ලකුණ අගය x අක්ෂයේ උඩ පැත්තට තියෙන. ඒ කියන්නේ ධන අගය. පළවෙනි වෘත්ත පාදයේදී ෆස්ට් ක්වාඩ්‍රන්ට් එකේදී සයින් කියන්නේ ධන අගය. cos ප්‍රස්ථාරයෙන් මතකයි පළවෙනි වෘත්ත පාදයේදී cos ප්‍රස්ථාරය 90ට යනකම් බිංදුවෙන් නම් 90ට යනකම් cos අගයක් තිබ්බේ ධන පැත්තේ. tan ප්‍රස්ථාරයත් ඒ වගේම මතකයි අපි අඳා බිංදුවෙන් නම් 90ට යනකම් tan අගය තිබ්බේ ධන පැත්තේ. එතකොට පළවෙනි වෘත්ත පාදයේ ෆස්ට් ක්වාඩ්‍රන්ට් එකේදී sin cos tan කියන අගයන් තුනම ධන අගයක් ගන්න. ඊළඟට බලමු දෙවන වෘත්ත පාදයට එනකොට sin අනු දෙවන වෘත්ත පාදයේ අයිති වෙන අංශක 90 ඉඳන් අංශක 180ට. එතකොට අංශක 90 ඉඳන් 180ට sin අගය මොකද වෙන්නේ? sin අගය තාමත් ගන්න. sin අගය බින් x සමානයි y සමානයි බිංදුව කියන රේඛාව ඡේදනය කරේ නැතා. θ අගය sin අගය බිංදුවට ආවේ නැහැ. ඒ කියන්නේ sin අගය තාම තියෙන්නේ ධන පැත්තේ. cos ප්‍රස්ථාරය මතක් කරගත්තොත් cos ප්‍රස්ථාරයේ 90ට පස්සේ cos ප්‍රස්ථාරය මොකද උනේ? 90න් පස්සේ cos ප්‍රස්ථාරය ගියා ඍණ පැත්ත. ඒ කියන්නේ 90y අංශක 180y අතර cos values 90y අංශක 180y අතර තියෙන කෝණවල ඇන්ගල්ස් වල cos value එක ඍණ අගය. cos value එකේ sin එක ඍණ. sin එකේ නැත්තම් cos value එකේ ලකුණ ඍණ. tan ඒ වගේ අපි tan සලකුව අංශක 90 ඉඳන් 180ට යනකම් periodic property එකට අනුව මෙයා මෙහෙම යන්න ඕන. ඒ කියන්නේ 90 ඉඳන් 180 වෙනකම් tan මොකද වෙන්නේ? tan උත් ඍණ පැත්තේදී x අක්ෂයෙන් ඍණ පැත්තේදී. ඒ කියන්නේ
अंश का 90 දා 180ට යනකොට tan එක ඍණ ගයක් ගන්නවා. ඒ 90 දා 180ට යනකොට එන කෝණවල tan value එක ඍණ ගයක් ගන්නවා. ඊට පස්සේ අපි බලමු තුන්වෙනි වෘත්තපාදයට එනකොට මොකද වෙන්නේ. තුන්වෙනි වෘත්තපාදයට එනකොට අංශ එක 180 ඉඳන් තුන්වෙනි වෘත්තපාදයේ වල කොස්සගේ තාම ඍණ. tan එක ගත්තොත් 180 ඉඳන් 270. තුන්වෙනි වෘත්තපාදයේ tan එක බලන්න tan වස්තාරයට අපි ගියොත් එහෙම 180න් tan එක ආයි ඍණ පැත්තේ ඉඳන් ධන පැත්තට ඇවිල්ලා තියෙනවා. එතකොට තුන්වෙනි 180 ඉඳන් අපි දන්නවා tan එක 90න් 90ට අනන්තය දක්වා දික්කන. එතකොට 180 ඉඳන් 270ට යනකොට tan එකේ ධන පැත්ත දිහේ x අක්ෂයෙන් උඩට x අක්ෂයෙන් උඩ පැත්ත. ඒ කියන්නේ ධන පැත්ත දිහේ. එතකොට මේ අතර කෝණවල tan එකේ ධන අගයක් කියනවා. 180 ඉඳන් 270ට යනකම් කෝණවල tan එකේ ධන අගයක් කියනවා. ඊට පස්සේ අපි බලමු හතරවෙනි වෘත්තපාදය. හතරවෙනි වෘත්තපාදයේ sin අගය බලන්න 270 ඉඳන් 360ට යනවා. සයින් මොකද වෙන්නේ? තාමත් සයින් නගය ඍණ. සයින් නගය x අක්ෂයෙන් පල්ලෙහා තියෙන තාමත් සයින් ප්‍රස්ථාරය. ඒ කියන්නේ සයින් නගය තාම ඍණ. cos ප්‍රස්ථාරයට ආවොත් එහෙම 270 ඉඳන් 360ට යන විදිහට. දැන් cos ප්‍රස්ථාරය තියෙන්නේ x අක්ෂයෙන් උඩ. ඒ කියන්නේ 270 ඉඳන් අංශ 360ට යන පාරතරේ cos ගැන්දල් tan වස්තාරය ගත්තොත් එකම ලක්ෂණය රිපීට් වෙනවා. ඒ අනුව 270 ඉඳන් 360ට වෙනකොට tan එකේ ආයෙත් ධන පැත්තේ ගියා, ආයෙත් ඍණ පැත්තට ඇවිල්ලා ඍණ අනන්තයේ ඉඳන් 360ට වෙනකොට බිඳුවට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 270 ඉඳන් 360ට එන ටිකට tan මේ අදාළ කෝණවල tan අගේ ඉන්නේ x අක්ෂයේ පල්ලෙහා. x අක්ෂයේ පල්ලෙහා ඉන්නවා නම් අපි දන්නවා එයාගේ ඍණ අගයක් බවට පත් වෙනවා. අපි පටන් ගන්නකොටම කිව්වා මේ θ කියන අගය ඍණ අනන්තයේ ඉඳන් ධන අනන්තයට විචලන වෙනවා. හැබැයි ඒත් එක්කම අපි කිව්වා මේ sin cos tan කියන ප්‍රස්ථාර තුන මොන જાති ප්‍රස්ථාරද? periodic functions. ඒ කියන්නේ එකම කාලයකට ඒකක කාලයකට පස්සේ එකම දේ රිපීට් වෙනවා. පීරියඩ් එකක් ගියා, ඒ පීරියඩ් එකට පස්සේ ඒ දේ ආයෙ ආයෙ රිපීට් වෙ යනවා. මේ පීරියඩ් එක කියන කොටස අංශක කීයක් වෙනවද? සයින් ප්‍රස්ථාරයේ අපිට ඒක ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. පැහැදිලිවම තියෙන සයින් ප්‍රස්ථාරයේ බිඳුවෙන් පටන් ගත්තා අංශයේ 180ට ආවා, ආයෙ බින් 360ට ආවා. 360න් අපිට හොඳටම පේනවා බිඳුවේ ඉඳන් 360ට ආපු විදිහටම තමයි ප්‍රස්ථාරය යන්නේ. ඒ කියන්නේ අන්න මේ තියන්නේ සයින් ප්‍රස්ථාරයේ පීරියඩ් එක. අංශක 360යි. වෘත්තපාදයේ වෘත්තයේ සම්පූර්ණ කෝණය. cos ප්‍රස්ථාරයේ ගත්තොත් cos ප්‍රස්ථාරයේ අපිට ඒක පේනවා පටන් ගත්තේ අංශක බිඳුවෙන් මේ හැඩට ගිහිල්ලා නැවත එනවා හිටපු දැනට. හිටපු cos අගයටම එනවා. ඒ එන්නේ අංශක 360. එහෙනම් cos කියන ප්‍රස්ථාරයේ පීරියඩ් එක වෙන්නේ අංශක 360යි. එතකොට මෙතන සම්පූර්ණ වෘත්තයේ කෝණය. tan කියන ප්‍රස්ථාරයේ
ඔය ලක්ෂණයම ඒ විදිහටම රිපීට් වෙනවා. ඒ අනුව ඒ හින්දා තමයි මම වෘත්තයක් ඇඳලා මේ වෘතපාද හතරක් කියලා ක්වොඩ්‍රන්ට් හතරකට බෙදලා ඔයගලන්ට මේ ක්වොඩ්‍රන්ට් හතරේ සයින් කොස් ටෑන් වල සයින් එක එහෙම නැත්නම් ලකුණ වෙනස් වෙලා ඇති වෙන්නේ. මේක මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියන්නම්. මේ පළවෙනි ක්වොඩ්‍රන්ට් එකේ 3ම දන. එහෙම නැත්නම් ඔක්කොම පොසිටිව් වැලියුස් තියෙන. දෙවෙනි ක්වොඩ්‍රන්ට් එකේ සෙකන්ඩ් ක්වොඩ්‍රන්ට් එකේ සයින් විතරයි පොසිටිව් වැලියු එකකට තියෙන්නේ. තුන්වෙනි වෘත්තපාදයේ 3rd ක්වොඩ්‍රන්ට් එකේ tan විතරයි පොසිටිව් වැලියු එකකට තියෙන්නේ. හතරවෙනි වෘත්තපාදයේ cos විතරයි පොසිටිව් වැලියු එකකට තියෙන්නේ. මේක අපිට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මෙතන all මෙතන sin මෙතන cos sorry මෙතන tan මෙතන cos all Saint Thomas College කියලා මේක අපිට සරලව තේමකින් මතක තියාගන්න පුළුවන්. මෙයාල ධන වෙන ඒ කියන්නේ sin එක positive වෙනවා කියන්නේ තමයි positive වෙන අවස්ථාව තමයි අපි මතක තියාගන්නේ. මෙතන ඔක්කොම positive all මෙතන sin විතරයි. sin වෙනකොට අපි දාගමු all Saint Thomas College sin වෙනකොට අපි දාගමු sin. ඒ කියන්නේ sin ධන මේකේ t tan ධන මේකේ c cos ධන. ඒ විදිහට අපිට සරලව ඕනනම් මේක මතක තියාගන්න පුළුවන්.